දොරට වැඩම සංග සමහම සිය හඬ අන්තර්ජාලය ගුවන් විදිරි ඔස්සේ ලබදී ඔබ වෙනුවෙන් දියත්වන දොරට වැඩම පෙරසාකච්ඡාමය වැඩසටහනට අද සහභාගි වන්නේ සද පමාවී ගේපද ගෙත්තම ඔබ වෙත තිළෙන කරන්නට සැදී පැහැදී සිටින අපේ සුදුරු හිතවතනන් සුසන්ත දන්දිනිය ගමගේ කලාකරුවා. අද පමාවී ගැන කතා කරන්නට සිහඬ අන්තර්ජාලය ගුවන් විදුලි වෙනුවෙන් මම ඔබතුමන්ව ආයුබෝවන් කියා පිළිගන්නවා. ආයුබෝවන්. දැන් සද පමාවී ගැන කතා කරන්නයි අපි සූදානම් වෙන්නේ. එතකොට මේ සද පමාවී වෙනුවෙන් තමයි ලංකාවට ඇවිල්ලා පමා නොවේ එලි දක්වන්න සූදානම් වන්නේ. එතකොට මේ කියන්න බලන්න මේ සද පමාවී හිතට වැටුනේ කොහොමද කියන එක. ඇත්තටම මේ කාව්‍ය නිර්මාණය සහ ගීත රචනය ඇත්තට මම මේ පොතක් විදිහට එලි දක්වලා තිබුණ නෑ නිර්මාණ. ඉතින් මම කාලිකෙන් කීප දෙනෙක් ඇත්තටම ඉල්ලීම් කළා. ඒ වගේම මම හිතෙත් ගම්පී අවස්ථාවලදී පැන නැග්ගා. පව් එක ඒ විදිහටම නැති වෙලා ගියා. ඔය විදිහට වසර ගණනාවක් ගිහිල්ලා ඉතින් මේ අවසානයේ දැන් කොහොම හරි ඉස්සලා මේ දැන් මීට මාස ගානකට ඉස්සෙල්ලා තමයි මම මේ හිතාගත්තේ මේ හොඳයි කියන එක නිර්මාණය කරන්න දැන් කාලය හරි කියලා වගේ මම දැන් හිතුණා. පිරි චතුර කමරැඳි නිබඳ මුහුණේ සිනාමල් පිපි සදා නොමැකෙන මතක රැඳු ප්‍රේම කීර්ති සැබෑ මිනිසෙකි සොඳුරු ගති පිරි චතුර කමරැඳි නිබඳ මුහුණේ සිනාමල් පිපි සදා නොමැකෙන මතක රැඳු ප්‍රේම කීර්ති සැබෑ මිනිසෙකි ගති පිරි නිමල දිවියට අසුරු සැනෙකින් තිත තැබූ හැටි සුමුදු ගති පිරි නිමල දිවියට අසුරු සැනෙකින් තිත තැබූ හැටි සිනහ පිරිමුව කමල පෙනී පෙනී රටත් හඬවා නෙතු ඇසූ හැටි සොඳුරු ගති පිරි චතුර කමරැඳි නිබඳ මුහුණේ සිනාමල් පිපි සදා නොමැකෙන මතක රැඳු ප්‍රේම කීර්ති සැබෑ මිනිසෙකි රන් පංගින්ද ලියූ දහසක් ගීලොවේ ඇති ඇඟිලි තුඩ රැඳි එරන් පංගින්ද ලියූ දහසක් ගීලොවේ ඇති ඔහුගේ ජීවන ගීයේ අවසන් පේලියුවේ රුදුරු අවියකි සොඳුරු ගති පිරි චතුර කමරැඳි නිබඳ මුහුණේ සිනාමල් පිපි
සදානු නැකෙන මත කරඳු ප්‍රේම කීර්ති සැබෑ මිනිසෙකි සදානු නැකෙන මත කරඳු ප්‍රේම කීර්ති සැබෑ මිනිසෙකි සදානු නැකෙන මත කරඳු දොරටු වැටුම සංසන් තමයි. එතකොට මේ කෘතිය අඩංගු වෙන නිර්මාණ ගැන යම්කිසි දෙයක් තිබුණොත්. ඔව් මේ විශේෂයෙන්ම මගේ මා නිර්මාණය කරන වේ කාව්‍ය. ඒ කියන්නේ ගැයීම සඳහා සුදුසු කාව්‍ය රචනා තමයි මෙහි අඩංගු වෙන්නේ. ගීත සඳහා නියමිච්ච දේවල් ඒක මම ගේ කාව්‍ය සංග්‍රහය විදිහට මේ නම් කරලා තියෙනවා. ඉතින් මේහි අරන් වෙන කරුණු ගත්තාම අපි විවිධාකාර වූ මාතෘකාවන් එතපි නියමිච්ච පද රචනා තමයි මෙහි අරන් වෙන්නේ. එකම පැත්තවල කොටු වෙලා නැහැ. මම පුළුවන් තරම් දුරට උත්සාහ කරනවා මගේ නිර්මාණකරණයේදී විවිධ ක්ෂේත්‍ර තුළට මගේ නිර්මාණ යන්න. ඉතින් හැදිච්ච ගුණයක් තමයි මේ බොහොම මේ පුරා ප්‍රමාණයක් තමයි එකතු කළා මම මේ නිර්මාණ පොතක් විදිහට ඉදපත් කරන්න මේ සූදානම් කළේ. හොඳයි. ඒත්කම මේ කෘතිය මේ වගේ අයුරින් එළි දැක්වීමට කාගෙන් අතහිත ලැබුණේ? ඇත්තටම මේ කියනවා නම් මා වටා සිටින මේ පිරිස මේ මගේ රක්ෂිකයෝ මගේ හිතවතුන් මේ හැම දෙනාම මේ මගෙන් නිර්මාණ එළියට එන්න ඕනේ කියන තැන හිටියාදෝ කියලා මට සැකයක් තිබෙනවා. මම කතා කරන හැම කෙනෙක්ම මම මේ වගේ දෙයක් කරන්න යනවා මට මේකට මොනාද කියලා කරන්න පුළුවන් කියලා අහනකොට ඒ හැමෝම මට නිකන් තදින් තදින් හිටියා වගේ මම නිර්මාණයක් කරන එක. ඒකනේ දවසින් දවස හිතට ධෛර්යය දුන්නා. ඇත්තටම විශාල පිරිසක් හිතට ධෛර්යය දුන්නා. නම් වශයෙන් කියන්න ගියොත් ඇත්තටම මේ එදා කම්පන කරන් හැම හත ගියා හැවදා නොයන විලසට බිම්බරක් මහා සෙනග ඇවිදින් හැනු කඳුලෙන් කීවේ ඔබේ ගුණ ඔබය ගුණ දත් ගුණින් ඔබය ගුණ දත් ගුණින් පිරිපුන්.
මේ කාල සීමාවනොත් මම දන්නෙත් මේ පොඩි කාල සීමාවකදී. එතකොට මේ කාල සීමාවේ මට පේනවා බොහෝ දෙනෙක්ගේ තියෙනවා අල්මක් ගල්මක් තියෙනවා ওই පැත්තට. අඩු නැත අල්මක් ගල්මක් තියෙනවා. ඇත්තටම බණ්ඩාරමාත මට හිතෙනවා මේ නිර්මාණකරුවන් විදියට අපි හදවත් වලට කතා කරලා තියෙනවා කියලා මට දැනෙනවා. ඒක නිර්මාණ තුළින් අපි හදවත් වලට රින්ගලා තියෙනවා. ඒතකොට ඒ නිසා තමයි මේ නිර්මාණ වැළඳගන්නේ. මම හිතනවා අපි මේ මම සතුටු වෙනවා ඇත්තටම යම් දෙයක් තමයි අපි සිද්ධ වෙලා තියෙනවා කියලා. ඕ මලුවට හිමි හිට වැඩියා මලුවම අද හරි පින් පාටයි සම්බුදු සාදුගේ පායුග වෙන්දා සිවුරු පොටින් කඳුලෙලි පිසලා සිවුරු පොටින් කඳුලෙලි පිසලා මං බෝ මලුවට හිමි හිට වැඩියා මලුවම අද හරි පින් පාටයි සම්බුදු සාදුගේ පායුග වෙන්දා සිවුරු පොටින් කඳුලෙලි පිසලා සිවුරු පොටින් කඳුලෙලි පිසලා එතකොට මේ වෙනකොට මේ පොත එළි දක්වන කාල සීමාව දක්වා කොයිතරම් කාලයක් ගියාද මේ කටයුත්තට? ඇත්තටම මම ආවේ ලංකාවට ආවේ දෙවෙනිදා. ඒ දෙවෙනිදා ඇවිල්ලා තමයි මේ ඒ වෙනකොට මගේ නිර්මාණ ටික මම මේ අලෙට යොමු කරලා තිබුණා. නමුත් ඉතිරි වැඩ කටයුතු මොනවත්වත් ආරම්භ කරලා තිබුණේ නැහැ. මම ඇවිල්ලා බොහොම කිටිකාරී ඉතාලම කිටිකාරී. ඇත්තටම මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේවා ඉපත් හිටියා සංජි මහ රාජපක්ෂණාංගේ හිටියා චන්ද සිල්වා මල්ලේ හිටියා. ඒ වගේ තමයි මුල් ආරම්භය ගත්තේ මේ පොතේ මේ වැඩ කටයුතු මේක මුද්‍රණ කටයුතු පැත්තෙන්. ඉතින් නමුත් මේ මම එනකොට මේ ගොඩක් දුරට යම් විදිහකින් දෙයක් අතගහින තිබුණේ නෑ. මම ඇවිල්ලා තමයි ඊට පස්සේ ඉතින් මේ ඒකේ අවශ්‍ය කරන සෝදපත් බලලා ඒ හැමදේම මේ නිසියාකාරයෙන් කළේ. ඉතින් ඒ වගේම විශේෂ ස්තුතියන්ත වෙනෝනේ මේ මුද්‍රණාලයට මේ තියසර මුද්‍රණාලයේ මේ අධිපතිතුමා අතරම විශාල වෙනසක් ගත්තා මේ ඉක්මනින්ම මේ පොත මගේ අතට දෙන්න. මේ ඔබත් එක්කම කතා කරන මේ මොහොතේ වෙනකොට මට ඊයේ අතරම මට මේ පොත් ටික ලැබුණා.
සම්පූර්ණයෙන්ම අවසන් කළා. ඒක කිසි කාලයක් ඇතරම. ඔව්. ඉන්න කෙනෙක් එහෙම ඉන්නවද? විශේෂයෙන්ම. විශේෂයෙන්ම ගුරු උපදේශ කියන්නේ ඇතරම දැන් මෙතෙන්දි මගේම නිර්මාණ මම මේකද යොමු කළේ. ඔව්. ඉතින් එහෙම විශේෂත්වයක් දීලා කියන්න නම් කෙනෙක් නැහැ. මොකද හැබැයි මම මෙහෙම දෙයක් කියනවා මම වාසනාවන්ත වුණා එක පැත්තකින්. මොකද මේ 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 පොත සඳහා මම මුලින්ම අදාහ ගන්නකොටම මගේ හිතේ තිබිච්ච මේ චරිතය තමයි රත්නශ්‍රී විජේසිංහ මහත්මයා. ඒකද මගේ මේ මගේ මේ පසුවදෙන ලියන්න මම බොහොම කැමැත්තෙන් හිටිය රත්නශ්‍රී විජේසිංහ මහත්මයා. එතුමන් මේ පෞද්ගල මාසේ මිලානෝ වලදී මට හමු වුණා. ඉතින් ඇත්තට මම එක්කම හරි දෛවපගත විද්‍යාවක්. ඉතින් මේ දෙවිය පුරාග් ලඟින් ඇසුරු කරන්න ලැබුණා. ඒදී එතුමන් මගේ නිර්මාණ පිළිබඳව එතුමන්ට ඇගැතුණා. ඉතින් මගේ අර හිතේ තිබිච්ච විදිහේ ඒ විදිහට ඉස්සර වුණා. ඇත්තටම ඒකත් මම ඒක ඒ ඇසුරට ලැබීමත් හරි වාසනාවක්. ඇත්තටම වාසනාවන්ත වෙන්න ඕනේ නේ. දුකක් සංගවනානෙතක් නොසලුවද ඉතින් පඳුරක් පැසිනහ පොදක් අගලියා ඇති නොකියනා තව රහසක් මහමෙරක දුකක් සංගවනානෙතක් නොසලුවද ඉතින් පඳුරක් පැසිනහ පොදක් අගලියා ඇති නොකියනා තව රහස දොරටු වැඩම එතකම දැන් සාමාන්‍යම කියන්නේ මේ පොතේ අඩංගු වෙලා තියෙනවද මේ ආදරය පැත්තට එහෙම බර පද රචනා හැම නිර්මාණ තියෙනවද? තියෙනවා. ඇත්තම ආදරය විරහව ඒ හැමදේම අඩංගු වෙනවා. ඒ කියන්නේ අද සමාජයේ ගැළපෙන විදිහට මේක සකස් කරලා තියෙන්නේ. ඇත්තටම ආදරය කියන එක මුලට මං හිතන්නේ කාල වකවානුව අපිට හිතන්න අමාරුයි නේ. ඕක කොහෙන්ද පටන් ගත්තේ? මොන යුගයෙන්ද පටන් ගත්තේ? ඉතින් ඒ නිසා මේක සර්වකාලීන වෙලා තියෙන දෙයක්. ආදරය කියන වචනයත් එක්ක යන ආදරය කියන හැඟීම් මේ හැමදේම විරහව, කඳුල, දුක, හැමදේම සතුට ඔය ටික හරහානේ මේ නිර්මාණ බිහි වෙන්නේ ගොඩක් දුරට. ඔව්. ඉතින් ඒ වගේම තව දෙයක් තියෙනවා බණ්ඩාර මහත්මයා. මේ එයින් පරිබාහිරව ගිහිල්ලා මම මේ යම්කිසි පොඩි මේ සමාජ ශෝධනය පැත්ත ගැන හිතලා ඒ සමාජයට යම්කිසි දැනුමක් දී යුතුයි කියන තැන ඉඳලා මේ වාන කරපු නිර්මාණ මේක තුළ තිබෙනවා. ආදරය නැත තනිකමට ඔබ ලං වෙලා ගෙවන දිවියේ නැත සොයන සුවක් දුක කඳුල මිසක් තව සොයා ගියද සෙනෙහෙ මහමෙරක දුකක් සංගවනානෙතක් නොසැලුවද ඉතින් කඳුලක් පැසිනහ පොදක් අගලියා ඇති නොකියනා තව රහසක් දොරටු වැඩම එතකොට මේ කොහොමද මේ 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 කර්තව්‍යයට ඔබගේ පවුල පැත්තෙන් ලැබුණ සහයෝගය එහෙම? අත්තම මම ගොඩක් දුරට තනිවම තමයි මිලානවල ජීවත් වෙන්නේ. ඉතින් මම හිතන ඒ තනිකමයි හැමදේම එක තමයි මේ නිර්මාණ බිහි වෙන්නේ. එතකොට මට කිසිම ඉතින් කොහෙන්වත් කාගෙන්වත් ඉතින් ඇත්තටම කරදරයක් නැහැ. ඉතින් සැහැල්ලුවෙන් මගේ ජීවිතය ගෙනියන්න මට අපටත්ම මාත් මගේ ජීවිතය తీරන මට ගන්න පුළුවන් විදිහට මගේ ජීවිතය හැරගෙන තියෙනවා. ඔව්. ඒත් එකම ඔය අතරේ මම අහන්න ඕනේ මේ
සඳ පමාවි මේ මේ ලස්සන නම කොහොමද මේ හදාගත්තේ මෙතනට? ඇත්තට මම නම් මේ සඳ කියන වචنده මම හරි කැමති. මගේ ගීත බොහොමයි මේ සඳ කියන වචنده මම යොදලා තියෙනවා. මම මේ ගොඩක් අලුම් කරන ගීතයක් තිබුණා. මම මගේ අතින් ලියවිච්ච සඳ කියන කියන ගීතය වගේ ගීතවලදී පවා මම සඳ කියන එක යොදාගත්තා. ඒ වගේම මේ සඳ කියන වචනේ තියෙන ආසාවේ ඇල්ම නිසාම තමයි මම මුලට මේ සඳ කියන එක යන්න ඕන කියලා හිතුනේ. ඊට පස්සේ ඉතින් මට හිතුණා මේ ඇත්තටම මේ විපාකයක් විදිහට මේ ඉඳගත්වන්න මම පමා වුණානේ ගොඩක් දුරටම. ඉතින් ඒකත් එක්කම ඇවිල්ලා මේ සඳ කරත් අද පමාවි කියලා. ඔව්. ඇත්තම මේ මාතෘකාවකින් තමයි මේ නමකින් තමයි යම් දෙයක් ඇදිලා යන්නේ නේ. නමුත් ඇත්තම දැන් මේ ප්‍රකාශ වෙනකොටයි හැම දෙයක්ම වෙනකොට පෝස්ට් එකක් එනකොටයි මේ සඳ පමාවි කියන එක දකිනකොට ඇහැට කැපිලා පේනවා. ඕන කෙනෙක් දකිනවා දැන් මූණි පොතේ වුණත් එක පාටම දෙක ගමක් දන්නවා අහබලාගේ දේ තමයි දැන් මේ කියන්නේ කියලා අනිවාර්යයෙන්ම දන්නවා. ඒ තත්ත්වයටපත් වෙනවා. මුලින්ම සමාජගත වෙන්න ඕනේ මුලින්ම මතකේ රැඳෙන්න ඕනේ මේ නිර්වාණයේ නම මම හිතන විදිහට. ඊට පස්සේ තමයි මේක කාගෙද කියලා හොයන්නේ. ඇත්තටම ඒ තමයි වියුත් යම්ති නිර්මාණයක් වත් මම හිතනවා ඒ විදිහට නිර්මාණය කරපු කෙනාව අනුව නිර්මාණය බැලින්න නිර්මාණය දිහා තමයි ඉස්සෙල්ල බලන්නේ. අපි ඒ ආකර්ෂණය ලබා ගැනීම තමයි ටිකක් ඒ පිළිබඳව උනන්දු වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ මතකේ රැඳෙන්නේ නැහැ. ඔව්. මණ්ඩලේ ගැඹුරු මතන රැඳෙන්න මෙතරම් දුතුවදින සිතලඟුලේ කෙලෙසද මොතරම් නෙතින් නෙතක කතා කෙරු මතකය මනරම් පෙර භවයක පුරුවක් ලෙස දන්නා මට නම් තනියට තුරුළු වෙමි මදෙස බලන විට මටත් හොරා සිත බැඳිලා පුංචි රුවත්තිට සම්මුදෙන්නට සිදු වූවත් අන්සතුතු මට සිත ඔබ ළඟ නතර වුණා සෙනෙහෙ විඳින්නට අද මණ්ඩලෙ ගැඹුරු මතන රැඳෙන්න මෙතරම් දුතුවෙන සිතබඳුනේ කෙලෙසද පුතරම් බලමින් සිටින ඔබ සිහි වෙන විට සිහින දකිමින් යහනි පවුරු අලලු බිඳ මගේම වෙන්නට පතනව මතු හැම භවයෙන් අද මණ්ඩලේ ගැඹුරු මතන රැඳෙන්න මෙතරම් දුතුවෙන සිත බඳුනේ කෙලෙසද පුතරම් නෙතින් නෙතක කතා කෙරු මතකය මනරම් පෙර භවයක පුරුවක් ලෙස දන්නා මට නම් දෙක ඇත්තම මට උඩත් වෙලා තියෙන්නේ දැන් මේ මම මේ කරන්නේ සියහදේ සාකච්ඡාව. නමුත් මට යම් විචාරකෙක් වශයෙන් හරි යම් කිසි දෙයක් කියන්න බෑ. මේක මට දැන් දකින්න ආසයි, මේ පොත දකින්න ආසයි, පොත කියවන්න ආසයි. මොකද මේ තමයි පමාවී කියලා කියන්නේ කියලා
දකින්න ආසයි. ඉතින් ඒ දැක්කට පස්සේ මට මගේ හිතට තවත් එන්න පුළුවන්. ඇත්තම ඉදිරියේදී මම ඒක බලාපොරොත්තු වෙනවා. ඇත්තම මම ධනර්මත විශේෂයෙන් කියන්න ඕනේ මේක අපි දැන් මේ මම ගොඩක් දුරට මේ මේ දිනය හුදෙක් පොතක් එලි දැක්වීමක් පමණක් නොවන්නට මම වග බලාගත්තා. මොකද මේ මට අවශ්‍යලා දුන පොඩි වෙනසක් ඇතුව මේ දේ කරන්න. ඒ නිසාම මම මෙතෙක් නිර්මාණය කරපු ගීත තියෙනවා, ප්‍රවීණෙන් ගායනා කර ගීත තියෙනවා, ආධුනිකෙන් ගායනා කර ගීත තියෙනවා. ඒ ගීත මම මෙම අපේ මේ කාල සීමාව තුළ දේශන පමණක් නෙවෙයි, ඒ දේශන අතරතුරදී මගේ මීට පෙර ගීතවත් වෙච්ච පද රචනා, ගීතවත් වෙච්ච ඒ ගීත ගායනා කරන ඒ ප්‍රවීණ ගායන ශිල්පීන් ලවා. එතකම දැන් ඔබට මේ කර්තව්‍ය වෙනුවෙන් ඉස්තුති කරන්න යම් පිරිසක් ඇති මේ අවස්ථාව දෙන්න පුළුවන් ඉස්තුති කරන්න දැන්. ඔව් ඇත්තටම ඒක ටිකක් කාර්යයක් කියලා තමයි මම ඔබට මුලින්ම සඳහන් කළා වගේ මගේ වටා සිටින මට මේ වචනකින් හෝ මට ශක්තිය වෙන මේ හැමදෙනා මම මේ පොතටත් මගේ ස්තුතිය ඒ විදිහට තමයි ලියුවේ. මොකද මම නම වශයෙන් ලියන්න ගියා නම් ඒ ආකාරය මගේ අතින් ලොකු අසාධාරණයක් සිදු වුණා වෙනවා. ඒ නිසා මම හිතන හොඳම දේ තමයි මේ කලා ජීවිතයේ මේ හැමදාමත් මගේ පිටිපස්සෙන් ඉන්න මට වචනකින් හෝ කෙනකින් හෝ මගේ ශක්තියක් වෙන මේ නිර්මාණ ආදේ කරන ඒ හැමෝටම මම මගේ ස්තුති පුද කරන මේ හැම තැනදීම මේ හැම දෙයකදීම මේ හැමෝගේම ශක්තිය මට ලැබිලා තියෙනවා. ඒ නිසා මම හැම දිනකටම ස්තුතිවන්ත වෙනවා. මං වෙනුවෙන් ඒක වචනකින් හෝ තමන්ගේ කාලය සමය ධනය හැමදේම ජය කිරීම වගේ වචනකින් හෝ මට ස්තුතිය මට ශක්තිය දුන්නා මං මගේ හෘදයාන්තර ස්තුති පුද කරනවා හැමෝටම. දැත සවි බල දැන් බිනිලානේ ගිරයේ පුවක නොරැඳේ පෙරලෙස බැහැනේ කොටනවම් ගෙඩිය තබනා තැන නැහැනේ පෙනෙන දැසය සොයලා දෙන්නේ නෑ. එතකම මේ තියහඬ ගුවන් විදුලිය ගැන මොන වගේ අදහසක්ද දැන් පහළ වුණේ? නැහැ විශේෂයෙන්ම තියහඬ මම හිතනවා මේ අදී නෙමෙයි සම්බන්ධ මාත් එක්ක. තියහඬත් එක්ක මම මුල් කාලේ ඉඳන්ම මම හිතනවා මම සම්බන්ධ වෙලා තියෙනවා යම් කිසි අවස්ථාවලදී. ඉතින් මම හිතනවා අපිට නිර්මාණකරුවන් විදිහට තියහඬෙන් විශාල සහයක් ලැබෙනවා. මම නිතරම දකිනවා ඒක මට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ඒ අනෙකුත් නිර්මාණකරුවන්ටත් දක්වන සහයෝගය ඇත්තටම අද අන්තර්ජාල ගුවන් විදුලියක් විදිහට තියහඬ මේ ගෙන යන මේ වැඩපිළිවෙල මේ දක්වන සහයෝගය මම ඉතාමත්ම අගය කර සලකනවා. ඒ වගේම තවත් වැඩියෙන් තවත් නිර්මාණ කටයුතු වල යෙදෙන්නට වැඩසටහන් කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ඔබ සැමටමත් ලැබෙන්න කියලා තියහඬ ඒ විදිහට ඉදිරියට යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඇත්තම අපි අගය කර සලකනවා ප්‍රකාශයේ. ඇත්තම අපි ඉදිරියට බලාපොරොත්තු හැම අතින්ම තියහඬ අන්තර්ජාලීය ගුවන් විදුලිය ඔය වගේ කටයුතුවලදී ඉදිරියට අතහිත දෙීමට බොහොම බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒත් එක්කම කියන්න පුළුවන්ද ඔබතුමා කැමැතිම ගායකයෙක් ගායිකාවක් එහෙම ඉන්නවද? කැමැතිම ගීතයක් තියෙනවද? මම හිතනවා තියහඬ ගුවන් විදුලිය තුළ ඇක්ටි මම හිතන විදිහට මම මේ නාටක නිර්මාණ කරපු ගීතයක් තියෙනවා. ඒ ගීතේ වාදනය කරන්න පුළුවන් නම් දෙනතමල් වෙහෙරවැන්න කියන ගීතය සම්මන්ත්‍රණ තිරමාත්මා ගායනා කරන උතුමන් මතම සංගීතවත් කර ගායනා කළ ගීතය. හොඳයි අපි
ඒ ගීතය ලබා දෙන්න බලමු. ඒත් එක්කම තියාණ්ඩ අන්තර්ජාලය ගුවන් විදුලි වෙනුවෙන් මම ඔබතුමන්ට බොහෝම ස්තුතිවන්ත වෙනවා. දහසක් රාජකාරි මැද්දේ මාගේ මේ පෙර සාකච්ඡාවේ වැඩසටහනට සහභාගී වීම පිළිබඳව, ඒ වගේම ඉදිරි කටයුතු සියල්ල එලෙසින්ම සාර්ථක වේවා කියලා තියාණ්ඩ වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආයුබෝවන්ත සද්ද මහත්තයා. ආයුබෝවන්. ඔබටත් මා විශේෂයෙන් ස්තුතියන් දෙනවා මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. තියාණ්ඩටත් සියලු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මම මගේ හර්දයෙන්ම ස්තුති පිළිගන්නවා. දොරටු වැඩම අදත් තියාණ්ඩින් ඔබ වෙතගෙන දොරටු වැඩම පෙර සාකච්ඡාවේ වැඩසටහන සම්බන්ධීකරණයකට ඉදිරිපත් කළ මා බණ්ඩාර රාජපක්ෂ සංස්කරණෙන් නිරංජි ලියනගේ තවත් දිනයක මේ ආකාරයෙන් ඔබ හමු වෙමු. ආයුබෝවන්. වාසනාව. මල් වෙහෙර වැඳ නෙළුම් මල් මිට පුදා මාත් එනතුරු බලින් නැති නළලති අත්තියා සමාවක් නැති දැස් එක්කල නිසා අපි අපේ නුවන්නට බෝධි සිදුනා ඔබේ සිදුවුණා
දොරටු වැඩම රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සිය හඬ